أتانا بعدما غابا وبالنفحات كم طابا ليفتح بالصيام لنا إلى الفردوس أبوابا أتانا بعدما غابا وبالنفحات كم طابا ليفتح بالصيام لنا إلى الفردوس أبوابا. الحمد لله والصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد، ما ديابر سهودر سهودر يعني أذا أبي ما تركا وكهتية تارجنة تبيني رمضان ماسي උපවාසය නොකර සිටීමට සහන ලැබූ අය කවුරුද යන්න හඳුනා ගැනීම. අපි දන්නවා උපවාසය යන්නෙන් අදහස් කරන්නේ අත්තබ්බුදු ලිල්ලාහි සුබහානහු වතාලා බිල් ඉම්සාක් යනිල් මුෆ්තිරාති මිනල් අකලි වශ්ශුර්බි වගෛරිහා වගෛරිහිම මින් තුලූඉල් ෆජරි ඉලා ගුරූබි ශම්ස්. අල්ලාහ් තාලාට අවනත වීමේ අරමුණේ ඌට අපේ වහල්භාවය තහවුරු කිරීමේ අරමුණින් සියලුම උපවාසයේ බිඳෙන කරුණු වලින් කෑම ආහාර පාන සහ අනෙකුත් අපේ ආශාවන් මැඩපත් ගැනීම යන මේ කරුණු වලින් මිදී සිටීම අලුයම ෆජර් සලාතේට අදාන් පැවසූ මොහොතේ පටන් හැන්දෑවේ මාරිබ් සලාතේට අදාන් පවසන මොහොත දක්වා ඉර බැස යාම තුළින් මාරිබ් සලාතේට අදාන් පවසන ලබන මොහොත දක්වා මේ සියලු දේන් වැළකී සිටීම තමයි උපවාසය යන්න. එහෙමනම් අපි දන්නවා අපි පැවසුවා ඉස්ලාම් වී සිටින මුස්ලිම් කෙනෙකු වැඩිවේට පත් වී ඉන්න එවගේම හොඳ සිහිබුද්ධිය පවතින පැවසුවා ඒ උපවාසය රැකීමට ශක්තිය තියෙන අයට තමයි මෙම උපවාසය අනිවාර්ය වෙන්නේ. උපවාසය අනිවාර්ය වීමට මෙන්න මේ කරුණු කොන්දේසි හැටියට අපි පැවසුවා. වගේම කාන්තාවන් නම් එයාට තිබෙන්නා වූ ඒ ස්වභාවයම හේතුවන් වන මාශුද්ධිය එවගේම දරුපසූතියෙන් අනතුරුව පවතින ඒ රුධිර වහනය නිෆාස් යන අනෙයින් නිදහස් වී සිටීම යන දේවල් අපි කොන්දේසිල ඇතුළත් කෙරුවා. එහෙමනම් මේ කොන්දේසියට ඇතුළත් නොවන අයගෙන් සමහරක් අය ඉන්නවා ඒ අයට ඇත්තෙන්ම මේ උපවාසයේ යෙදීම සමහර හේතු හින්දා අපහසු තත්ත්වයට පත් වෙනවා. ඒ අය කවුරුද යන්න අපට ඉස්ලාම් අල්හම්දුලිල්ලාහ් කුරාණය සහ අස්සුන්නා යන මුහම්මදුතුමාගේ හදීසයන් මගින් පෙන්වා දී තියෙනවා. ඒ අයට එක්කෝ ඒ රමදාන් මාසයේ ඒ අපහස්ථාවට පත් වූ අවස්ථාවල එය නොකර සිටිමින් පසුව එය ගණම් බලා වෙනත් දිනවල එය කලා හැටියට පසුව ඉටු කළ හැකි ඉටු කළ යුතුයි. එහෙම නැත්තම් සමහරකායට සම්පූර්ණයෙන්ම සමාවදින් ලබනවා ඒ අය උපවාසයේ දෙන්නම අවශ්‍ය නැත. ඒකට පිළියමක් වශයෙන් වෙන දෙයක් ඒ අයට අන්න කරන්න සිදු වෙනවා. අන්න එහෙම සහන ලැබූ අය කවුරුද යන්න තමයි අපි දැන් මෙතන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයාගෙන් ප්‍රධාන වශයෙන් අපි අරගන්නවා නම් අසනීපයට පත් වූ කෙනා. උපවාසයේ දුනනම් තමාගේ අසනීප තත්ත්වය තවත් උග්‍ර වෙයි, තමාට තවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙයි යන වියකට
තත්ත්වයක පෙළෙන අසනීප වූ ලෙඩක්. අල්මරීද්. වගේම ගමන එන්න මගීන් මගියා. මේ දෙන්නට ඒ දිනවල උපවාසය නොකර සිටීමට ඉස්ලාම් අවසර දී තිබෙනවා. ඒ අය ඒ තත්ත්වයෙන් මිදුණෙන් පස්සේ වෙනත් දිනවල එය ඉටු කළ හැකි. අල් කුරාන් අල්ලාහ් තාලා අපි කලින් සඳහන් කරපු කුරාන් වැකියමයි සූරතුල් බකරා යන පරිච්ඡේදයේ 285 වන ගන්තියේ රමදාන් මාසයේ උපවාසය අනිවාර්යය යන සඳහන් වූ ඒ කුරාන් වැකිය අල්ලාහ් තාලා දිගටම පවසනවා ෆමන් ශහිද මින්කුම් ශහර ෆල්යසුම්හු ومن كان مريضا او على سفر فعدة من ايام اخر ඒ රමදාන් මාසයේ කවුරු පිවිසෙන්නේද ඒ අය ඒ රමදාන් මාසයේ උපවාසයේ යෙදෙත්වා නමුත් කවුරු ඒ අයකින් කවුරු අසනීපව සිටින්නේද එහෙම නැත්නම් ගමනේ මගියකුව සිටින්නේද ඒ අය ඒ දින වෙනුවට වෙනත් දිනවල ගණන් බලා ඉටු කළ යුතුයි යනුවෙන් අල්ලාහ් තාලා කුරානයේ සඳහන් කරනවා. එනම් අල් කුරානයේ අල්ලාහ් තාලා අසනීප කෙනා කියන්නේ තමාගේ ලෙඩ පසුව සුව විය හැකි යන බලාපොරොත්තු වනු ලබන ලෙඩාට පස්සේ එය ඉටු කිරීමට හැකි යන අවසරය දීලා තියෙනවා. ඒ වගේ තමයි මගියා. ඒ තමා ඒ රමලාන් අනිවාර්ය උපවාස දිනේ මගියෙකුව හිටියනම් එයාට පුළුවන් ඒ දිනවල ඒ උපවාසය නොකර ඉඳලා පසුව ඒ තත්ත්වය මිදුණෙන් පස්සේ ඒ අත්හැරිච්ච නෝම්බි ටික ගණන් බලා ඉටු කිරීමට යන අවසරය ඕට අල්හම්දුල්ලා ඉස්ලාම් ලබා දී තිබෙනවා. එවගේම තමයි අපි කලින්ම පැවසුවේ 190 කාන්තාවන්ගෙන් ඒ මාසුද්ධියට පත්වෙන කාන්තාව සහ දරු ප්‍රසූතිය හේතුවෙන් වහනය වෙන ඒ රුධිරය ඇති වෙන ඒ දිනවල් වල නිෆාස් තත්ත්වයට පත්වෙන දිනවල් වලත් ඒ ඇයට උපවාසය දීම තහනම් ඒක ඉස්ලාම් තහනම් කරම තිබෙනවා. ඉතින් ආයිෂා තුමියගේ හදීසයක් මුස්ලිම් බුඛාරි මුස්ලිම් වල වාර්තා වෙනවා. එතුමිය පවසනවා කානත් එහදානා තහීදු අල අහදි රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අප අතුරින් කෙනෙකු යනි කාන්තාවක් මොහම්මද් තුමාගේ සමයේ තුමාගේ කාලයේ අරමාසුද්ධිය තත්ත්වයට හයිදන තත්ත්වයට පත් වෙනවා. ඒ අවස්ථාවදී ෆනෝමරු බිකලා ඉස්සෝමි උපවාසය අපි ඒ දවස්වල අත්හරිච්ච උපවාසය පසුව ඉටු කිරීමට අපි අනකරනු ලැබුවා. වලානු උමර බිකලා ඉස්සලා නමුත් සලාතේ එසේ නැවත ඉටු කිරීමට අපට අනකරුන් ලැබුවේ නැත යනුවෙන් එතුමිය වාර්තා කරන හදීසය බුඛාරි මුස්ලිම් වල සටහන් වෙලා තියෙනවා. එහෙමනම් මේ හදීසය හොඳට පැහැදිලි වෙනවා කාන්තාවන් තමන්ගේ මාස ශුද්ධිය වූ ඒ හයිල් දිනවල එම නැත්තම් නිෆාස් යන ඒ දරුපසූතියෙන් පසුව වහනය වන රුධිරය හේතුවෙන් උපවාසය සහ සලාතය අත්හැරිය යුතුයි නොකළ යුතුයි. ඒ අයගෙන් සලාතය පසුව ඉටු කිරීමට අවශ්‍ය නැත. උපවාසය රමදාන් උපවාසය අනිවාර්ය උපවාසයන් පසුව ඒ අය ගණන් බලා ඉටු කළ යුතුයි. ඒට ඒගොලන්ට ඊළඟ රමදානය වෙන තුරු ඒ අවුරුද්ධක ඒ කාල අවකාශය තිබෙනවා යන්නත් අපට හදීසයන් වලින් පැහැදිලි වෙලා තියෙනවා. ආයිෂාතුමිය සඳහන් කරනවා මට රමදාන් වල සිය කලා වූ උපවාසයන් ශාබාන් මාසයේ කියන්නේ ලබන ඊළඟ අවුරුද්දේ රමදානයට ඔන්න මෙන්න වතිබියදී සමීපව තිබියදී ශාබාන් වල තමයි නැවත මට එය කලා කිරීමට අවකාශ ලැබෙන්නේ. නබිතුමන්ත් එක්ක එතුමාට මෙහෙකම් කරමින් එතුමාගේ කාර්යවල අවශ්‍යතාවලට මාව මම බොහෝ විට මාව වෙන් කර ගැනීම හේතුවෙන්
ඔහු වෙනුවෙන් ඔහුගේ සේවය වෙනුවෙන් මාව මම මා බැඳී සිටින හේතුවෙන් මට ඒ ශාබාන් වලදී තමයි ඒ අත්හරිච්ච පහුගිය අවුරුද්ද අත්හරිච්ච උපවාසයන් ඉටු කිරීමට අවකාශ ලැබෙන්නේ යනුවෙන් සඳහන් කරනවා. අන්න එහෙමනම් ඒ උපවාසයන් පසුව ඒ අය ඉටු කළ යුතුයි යන්න පැහැදිලි වෙනවා. ඊළඟට එවගේම ගර්භිණී මාතාවන් කාන්තාවන් ඔව් අද ගැබිණී කාන්තාවන් එවගේම තමාගේ ලදරුවන්ට කුඩා දරුවන්ට කිරි දෙන මාතාවන් මේ දෙගොල්ලන්ටත් උපවාසය රැකීමෙන් තමාට හෝ තමාගේ දරුවන්ට අපහසුතාවක් ඇති කරයි කියන බියක් සැකයක් ඇති කරනවා නම් එයාට පුළුවන් ඒ රමදාන් මාසයේ උපවාසය ඒ දිනවල නොකර ඉන්නට. මේ අය ගැන සඳහන් වෙද්දිත් ඒ දෙදෙනා කියන්නේ ගර්භිණී කාන්තාව හෝ දරුවන්ට කිරි දෙන ඒ කිරි දෙන ඒ මාතාවන් දරුවන්ට පමණක් මොකක් හරි එයින් අපහසුතාව ඇති වෙයි යන බියෙන් උපවාසය නොකර සිටියා නම් ඒ උපවාසය වෙනුවට වන්දියකුත් දිය යුතුයි. ඒ කියන්නේ උපවාසයේ පසුව ඒ අය ගණන් බලා ඉටු කිරීම අත්‍යවශ්‍යයි කලා හැටියට ඒ එක්කම ෆිදියා හැටියට සෑම උපවාසයක් වෙනුවෙන් දුප්පත් කෙනෙකුට කෑම ලබා දිය යුතුයි යන තත්ත්වෙත් නීතියටත් ඒ අය ඇතුළත් වෙනවා යන්න අපි අමතක නොකළ යුතුයි. මේක විද්වතුන් හදීසයන් වල සාක්ෂි වලට අනුව අපට පැහැදිලි කර තිබෙනවා. අපි දන්නවා හදීසේ තිරිමිදි, අබු දාවුද් වගේම මුස්නත් අහමද් නසායි වැනි හදීස් ග්‍රන්ථවල පත්වන හදීසයක් إن الله وضع عن المسافر نصف الصلاة والصوم وعن الحبلى والمرضع حديث سنهم منه محمد تما تبسو بغت التوشم الله مجين حتى صلاة أدك كما كرت بينه وغيما وقواسيات كما كرت بينه وغيما ගැබිණි කාන්තාවන්ට සහ කිරි දෙන මව්වරුන්ටත් එසේ උපවාසය කමා කොට තිබෙනවා යනුවෙන් හදීසයක් ප්‍රකාශ කර තිබෙනවා. එනම් සලාතේ අඩක් යනුවෙන් අදහස් කෙරුවේ රකාත් හතර සලාතයන් රකාත් දෙකක් හැටියට කෙටිකර කසර් හැටියට ඉටු කිරීමට මගීන්ට අවසරය ලැබෙනවා. ඒ වගේම උපවාසය දෙන්නත් ඒගොල්ලන්ට උපවාසයේ නොයදී නොයලි ඉන්නටත් ඒ මුසාෆිර් හැටියට මගීන් හැටියට උන් සිටින දිනවල වල උපවාසය නොකර සිටීමටත් අවසරය තියෙන බව පැහැදිලි වෙනවා. වගේම මොම්මතුම පවසනවා ඒ මගියා වගේම ගැබිනි කාන්තාවන්ටත් මව් දරුවන්ට කිරි දෙන ඒ කාන්තාවන්ටත් ඒ අවසරය තියෙන බව. අන්න එහෙමනම් මේ හදීසයන් තුළින් ඒ අය උපවාසයෙන් මිදිය හැකි උපවාසය ඒ දිනවල අත්හැරිය හැකි හැබැයි ඒවා පස්සේ ඒ අය ඉටු කළ යුතුයි යන්න අමතක නොකළ යුතුයි. ඊළඟට තවත් එසේ උපවාසයෙන් මිදී සිටීමට උපවාසය යන රමදාන් අනිවාර්ය උපවාසයෙන් සහන ලැබීමට ඉන්න තවත් පිරිසක් තමයි සම්පූර්ණයෙන්ම වයසට ගිය මින් පස්සේ තමාට උපවාසයක යෙදීමට හැකි ශක්තිය නැති අය. ඒගොල්ලන් ශාරීරික අතින් ඉතාමත්ම දුර්වල වූ අය, දුබල වූ අය, ඒ තරමට මහලු වෙච්ච අය. ඒගොල්ලන් වෙලාවට බෙහෙත් හේත් එහෙම බීමට අවශ්‍ය ඇති වගේම ඒ අයට කුමක් හෝ දෙයක් විටින් විට සුළුවෙන් හෝ කෑමට අවශ්‍ය ඇති බීමට අවශ්‍ය තත්ත්වයක ඇති. ඒ හින්දා ඉස්ලාම්
ඉතාම වයසට පත් වූ මහලු අයට උපවාසයෙන් සම්පූර්ණ නිදහස් කර තිබෙනවා. සම්පූර්ණ නිදහස් කර තිබෙනවා. එවගේම තමයි ඒ ගොන්නට අදාළ වෙන තවත් පිරිසක් තමයි මින් පස්සේ සුවවීම බලාපොරොත්තු විය නොහැකි. සුවවීම බලාපොරොත්තු විය නොහැකි ලෙඩෙම් රෝගයෙන් පෙළෙන කෙනෙකු. පෙළෙන රෝගියා ලෙඩා. අන්න ඒ මේ දෙගොල්ලන්ටත් ඇත්තෙන්ම නොම්බි උපවාසය සම්පූර්ණයෙන්ම අනිවාර්ය නැත. ඒගොල්ලන් කළ යුත්තේ සෑම නොම්බි උපවාසයක් වෙනුවෙන් දුප්පතෙකුට දුගියෙකුට කෑම ලබා දීම. කෑම ලබා දීම. ඉතාම මිස්කීන්. එක පුද්ගලයෙකුට එක දුප්පතෙකුට දුගියෙකුට කෑම ලබා දීම. එහෙමනම් රමදාන් මාසය අපි දවස් 30ක් හැටියට අපි ගණනුවා නම් මේ අය මේ දෙපිරිස මහලුම ඒ අය මින් පස්සේ උපවාසය දෙන්න බැරි තත්වයට සම්පූර්ණයෙන් මහලු වූ අය ඒ වගේම සුව විය නොහැකි යන ලෙඩකින් පෙළෙන රෝගියා ලෙඩා මෙන්න මේ දෙගොල්ලම එහෙනම් සම්පූර්ණ මේ අයට උපවාසය අදාළ වෙන්නේ නැහැ සෑම අවුරුද්දක්ම රමදානය තමන්ගේ ජීවිතයේ දැන් ඒ කාලවත් ඒ අය ජීවත් වෙන අතර ඉන්න කාලය තුළ සෑම අවුරුද්දෙම රමදාන් මාසේ උදාවන විට මාසයේ මුලදී හෝ වේවා මැදහරි හෝ වේවා අගදි හෝ වේවා දවස් 30 වෙනුවෙන්ම දුප්පතුන් දුගියන් 30 දෙනෙකුට ඒ අය කෑම ලබා දුන්නොත් ඒ ඉතා ප්‍රමාණවත් එයයි ඒ කළ යුත්තේ ඒගොල්ලන්ගේ උපවාසය වෙනුවට කරන කරන ඒ ෆිදියා හැටියට වෙන දෙයක් ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. ඔව් අල්ලාහ් තාලා කුරානයේ වාලල්ලදීන යුතියකූනහු ෆිදියතුන් තාම මිස්කීන් සුරතු බකරාවල අපි කලින් සඳහන් කර ඒව කියමයි අල්ලාහ් තාලා පවසනවා කාට මේ උපවාසය දෙන්නට සම්පූර්ණයෙන්ම ශක්තිය නොමැත්තේද ඒ අය ෆිදියා හැටියට ඒ වෙනුවට ලබා දෙන ඒ අයගේ වන්දිය හැටියට එක දුප්පතෙකුට ආහාර වේලක් ලබා දිය යුතුය යනුවෙන් සඳහන් කර තිබෙනවා. මෙය ඉබ්න අබ්බාස් රලතුමා වැනි අය සහාබාවරු ඒ කුර්ආන් වැකිය අපට පැහැදිලි කරමින් මේ කුර්ආනෙන් අදහස් කරන්නේ මේ කුර්ආන් වැකියෙන් අදහස් කරන්නේ ඒ අර සුවවිය නොහැකි ලෙඩෙන් පසුවන ඒ ලෙඩා සහ වගේම ඉතාම මහලු තත්ත්වයට පත් වූ මින් පස්සේ උපවාසය රැකීමට ශක්තිය නැති ඒ ඉතාම වයසට පත් වූ ඒ පුද්ගලයන් වෙනුවෙන් තමයි මෙම කුරාන් වැකිය පහළ වී තිබෙන්නේ ඒ අයට මේ නීතිය අදාළයි යනුවෙන් විස්තර කර තිබෙනවා. ඉතින් මෙතෙන්දී දැන් අපි කිව්වා සුව වෙන සුව නොවන ලෙඩෙම් පෙළෙන කෙනෙකු කියලා. දැන් සමහර වෙලාවට අල්ලාහ් තාලාගේ නියමය අපි කොච්චර නැත්නම් දුස්තරවරු කොහොම කිව්වත් අල්ලාහ් තාලාගේ නියමයට අනුව අල්ලාහ් තාලාගේ පිහිටෙන් ඒ ලෙඩාට සුවය ලැබිලා එයා අල්හම්දුලිල්ලාහ් යථා තත්ත්වයට ඉතාමත් නිරෝගී තත්ත්වයට පත් වුණා නම් එයා දැන් ඒ පසුගිය කාලවල් ලෙඩව ගත කරපු ඒ කාලවලට අදාළ උපවාසයෙන් නැවත ඌ රකින්න ඕනද යන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වෙනුවෙන් ඒ සම්බන්ධව විද්වතුන් පවසන්නේ ඔහුගේ ඒ ලෙඩ ඔහු ඉස්සෙල්ල ඔහු කලින් පිළී සිටි ඒ ලෙඩ ඒ රෝගය සුව වෙන රෝගයක් නොවේ යනුවෙන් එය තීරණය වීම හේතුවෙන් ඔහු සෑම අවුරුද්දකම ඊට දිය යුතු පිළියම වශයෙන් අර දුප්පතෙකුට කෑම ලබා දීම ඉටු කරමින් ඔහු පැමිණියා නම් දැන් ඔහු සුව වුණත් ඒ ගත වූ අවුරුද්ද වෙනුවෙන් ඒ උපවාසයන් එයා රැකිය අවශ්‍ය රැකීමට අවශ්‍ය නැත. ඒ ගත වූ දේ ගත වුණා ඌට අල්හම්දුලිල්ලාහ් සමාව තියෙනවා
ඔහු කරපු ඒ අර ආහාර ලබා දීම හොඳටම ප්‍රමාණවත් ඔව් වෙන කිසිවක් කිරීමට අවශ්‍ය නැත යන්න තීන්දුවක් හැටියට පැහැදිලිව ලබා දී තිබෙනවා. ෆතුවා හැටියට ලබා දී තිබෙනවා. එනම් ඔහු ඉදිරියට මෙන් ඉදිරියට ඔහුට පැමිණෙන රමදාන් වල එයා උපවාසය දුනොත් එය හොඳටම ඇති. ඒ වගේම දැන් සෑම උපවාසයක් වෙනුවෙන්ම දුප්පතෙකුට ආහාර ලබා දීම කරන ආකාරයද කොහොමද මේක කළ යුත්තේ? විද්වතුන් පවසනවා දැන් මාසෙක උපවාසය කියන්නේ දවස් 30යි. එහෙමනම් අපි දුප්පතුන් 30 දෙනෙකුට කෑම ලබා දිය යුතුයි. එහෙමනම් අපි කෑමක් අපි සූදානම් කරලා ඒ 30 දෙනෙකුව 30 දෙනෙකුව අපි ආරාධනය කරලා එක විටම එයාට ඒ කෑම ලබා දුන්නා නම් ඒකත් හොඳටම ඇති. 30 දෙනෙකුව අපි කෑමට ආරාධනය කරලා එයාට අපි එක විටම කෑම ලබා දුන්නා නම් හොඳට කාබී ඒ අය කුසගින්න නිවා ඉතාමත්ම සන්තෝෂයෙන් නැවත යන අන්දමෙන් අපි එයාට සලකා ආහාර වේලක් ලබා දුන්නා නම් අල්හම්දුලිල්ලා ඒ එකම මෙයාගේ වගකීමෙන් ඔයා මිදෙනවා. එහෙම නැත්තම් පුළුවන් සෑම උපවාසයක් වෙනුවෙන්ම එහෙම දුප්පත් අය 30 දෙනෙකු තෝරාගෙන නැත්තම් 15 දෙනෙකුට 30 දෙනෙකුට දීමට එක වේලක් වෙනුවෙන් අද ඒ අය පවසන ප්‍රමාණය ගැන අපි සලකද්දී සාමාන්‍යයෙන් ග්‍රෑම් 700ක් පමණ ග්‍රෑම් 700ක් පමණ හාල් නැත්තම් තමාගේ රටේ තමාගේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් ගන්නා ආහාරය හාල් විය හැකි තිරිඟු විය හැකි පිටි විය හැකි මෙන්න මේවායින් ප්‍රධාන දෙයින් ග්‍රෑම් 700ක් ග්‍රෑම් 700ක් වැනි ප්‍රමාණයක් එක උපවාසයක් වෙනුවෙන් අන්න එක පුද්ගලයෙකුට ලබා දෙනවා. ඒක එක පුද්ගලයෙකුට ලබා දුන්නොත් ඊට වඩා හොඳයි. එමනම් 30 දෙනෙකුට අපි ලබා දිය යුතුයි උපවාසයේ අපි නෑලී කාලය දවස් මාසයක් හැටියට අපි ගන්න අවස්ථාවේදී. එසේ නැතුව අපි 15 දෙනෙකුට එය බෙදා දුන්නත් දවස් 30ක ඒ ප්‍රමාණය අපි 15 දෙනෙකුට ලබා දුන්නත් ඒකත් කිසිම ප්‍රශ්නයක් නැත. එසේත් කළ හැකි යන්න අපි වටහා ගත යුතු දෙයක්. හරි, දැන් මෙතෙන්දී අපි ප්‍රධාන තවත් කරුණක් අපි සටහන් කළ යුතුයි. ඒ තමයි දැන් මේ දැන් අපි උපවාසය මිදීමට සහන තියෙන අය, උපවාසය නොකර සිටීමට සහන තියෙන අය ගැන අපි දැන් විස්තර කෙරුවා. මේ අයට තමයි ඇත්තෙන්ම රමදාන් මාසයේ උපවාසය නොකර සිටීමට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම උපවාසයෙන් එයාට සමාව ලැබෙනවා. එහෙම නැත්නම් ඒ වෙනුවට ඒ රමදාන් මාසයේ එයා නොකළපු ඒ උපවාසයන් පසු දිනවල කිරීමේ තත්ත්වයට එයායපත් වෙනවා කියන දේ අපි විස්තර කරගත්තා. එහෙමනම් මෙවැනි දහමෙන් අපට ලැබෙන සහන නොමැතිව වෙනත් පිළිගත හැකි කිසිම හේතුවකින් තොරව ඕනෑකමින් එයා තමාගේ නොසැලකිලි භාවය හේතුවෙන් අලසකම හේතුවෙන් කෙනෙකු රමදාන් මාසයේ උපවාසයක් ඔහු අත්හරිනවා දැන දැනම අලසකමින් ඒ ගැන කිසිම තැකීමක් නැතුව උපවාසයක් කෙනෙකු අත්හරිනව නම් එය මහා පාපයක් වෙනවා. ඒ පාපයට ඇත්තෙම වන්දි වශයෙන් එයා තෞබා කෙරුවත් අල්ලාහ් තාලා ඒ තෞබාව පිළිගෙන ඌට සමාව දිය හැකි. හැබැයි ඒ ඔහු නොකරපු උපවාසයන් වෙනුවෙන් එහෙම නැත්තම් ඔහු අතපස් කරපු ඒ උපවාසයන් වෙනුවෙන් කාලයක් පාසාම අවුරුද්ද මුළුල්ලේම උපවාසය දුනත් ඒ රමදාන් මාසයේ ඔහු නොකළපු ඒ උපවාසයන්ට
සමාන විය නොහැකි යන්න සමහරක් හදීසය උපුටා දක්වමින් අපට විද්වතුන් පවසා තිබෙනවා. එහෙමනම් රමදාන් මාසයේ කිසිම සහනක් නොමැතිව ඉස්ලාමට අවසරයක් ලබා දී නොමැති අවස්ථාවේදී අපි උපවාසය නොකර සිටීම මහා ලොකු පාපයක්, පාඩුවක්, අපි කරගන්නා වූ ලොකු අවාසියක් යන්න අපි හොඳට මතකයේ තබා ගත යුතුයි. එහෙමනම් මේ සහනේ අල්හම්දුලිල්ලාහ් අල්ලාහ් තාලා උපවාසයේ නීති රීති අපට වටහා දෙමින් ප්‍රකාශ කරමින් ඒ අවසානයේ අල්ලාහ් තාලා පවසන්නේ යුරීදුල්ලාහ් බිකුමුල් යුස්ර වලා යුරීදු බිකුමුල් උස්ර. ඇත්ත වශයෙන්ම අල්ලාහ් ඔබලාට පහසුවමයි පතන්නේ, කිසිසේත්ම අල්ලාහ් ඔබලාට අපහසුතාවය නොපතන්නේ යනුවෙන් කුර්ආන් වැකියේ අපට ප්‍රකාශ කර සිටනවා. අන්න ඒ හේතුවෙන් අල්හම්දුලිල්ලාහ් උපවාසයෙන් අල්ලාහ් තාලා අපටම බොහෝ යහපත ලබා අපට ලහපත ළඟා කර දෙන බොහෝ ප්‍රයෝජනයන් අපට සූදානම් කර තිබෙන ඒ මොහොතේම ඒකත් සහන සහිතව එක එක අයගේ එක එක පුද්ගලයන්ගේ තත්ත්වයන්ට අනුව එයාගේ හැකියාවන්ට නොහැකියාවන්ට අනුව අපට සමහරක් සහනවල් එවගේම සමාවල් ලබා දීලා ඒකෙනුත් ඉතාමත්ම ලිහිල් භාවයක් අපට පෙන්වා දී තියෙනවා. ඒකයි අල්ලාහ් තාලාගේ කාරුණික භාවය සහ ඔහුගේ ඇත්තෙම අප කෙරෙහි තිබෙන්නා සෙනෙහස ආදරෙහි සාක්ෂිය. එහෙමනම් අල්හම්දුලිල්ලා ඒ අල්ලාහ් තාලා දුන්නු ඒ සහනයන් අපි භුක්ති විඳිනවත් එක්කම අපට පැවරෙන ඒ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට අල්ලා අප සියලු දෙනාට භාග්‍ය ලබා දෙත්වා, මග පහසු කර දෙත්වා. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. أتانا بعد ما غابا وبالنفحات كم طابا ليفتح بالصيام لنا إلى الفردوس أبوابا أتانا بعد ما غابا وبالنفحات كم طابا ليفتح بالصيام